මද ගායනා කරන්න යන ගීතය ශිවන්ත ෆෙනෑන්ඩෝගේ අම්‍රිතා කියන ගීතය. මම දැනට සංගීත කණ්ඩායමක නියාමක ගායන ශිල්පී වශයෙන් කටයුතු කරනවා. අද තරඟය තුළ ලොකු අභියෝගයක් දී අවසන් 24 දින අතරට යාමට බලාපොරොත්තු වෙනවා. ඉෂාන්ගේ ගායන ගැන මම මුලින්ම විමසනවා නිල් වර්ණකුල සූරිය මහත්මයා. වොයිස් එක තව පොඩ්ඩක් ඉස්සරහට එනවා මදි. මම හිතන්නේ ගීත කියලා තියෙන ප්‍රමාණය මදිද මන් දන්නේ නැහැ. මේ වොයිස් එකේ තියෙන මොකක් හරි පොඩි පෞද්ගලිකව කියන්න පුළුවනි. කමන්නේ කොහමද සුබ වතනවා. ඉෂාන්ව දැක්කම මට මතක් වෙන්නේ අයිය අර ඩිස්කෝ ඩාන්ස් ෆිල්ම් එකේ මිතුන් චක්‍රවර්ති. මිතුන් එහෙම ටයිප් එකක් එහෙම කොණ්ඩේ එහෙම නෙළු අධිකාරී මහත්මයා. ඔව් ඉෂාන් ඔයා බොහොම ලස්සනට ගීත ගායනා කරා. හරි සැහැල්ලු බවක් තිබුණා. මම ඒකට හරි කැමතියි. හරි රිලැක්ස්. කියන්නේ වදේකින් සිං කරනවා කියලා සින්දුවට වදයක් දුන්නේ නැහැ. හරි රිලැක්ස් සිංහරා. නිලයික වගේ පළපුරුදු බවක් දැක්කා. මටත් තිබුණ පොඩි වොයිස් එකේ එළියට එනවා මදි ගතියක්. ඒක තව ඔයා ඒක ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. සමහර වචන සමහර වෙලාවට ඇතුළට යනවා එළියට එනවට වෙලි. සමහර තැන්වල හරි සමහර තැන්වල පහලට යනකොට ලෝ රේන්ජ් එකේ තමයි ඒක දැනෙන්නේ. හැබැයි ඔයාට ඒක හදාගන්න පුළුවන්. ඔයා ලස්සනයි. මම කැමතියි වගේ ඒ ගායනීට සුබපතනවා. හේෂාන් ගමගේ මාත්මයා. සමහරක් අවස්ථාවල මට හිතුනේ ඔයා වෙන භාෂාවක ගීතයක් ගායනා කරනවා කියලා. ඒ කියන්නේ සිංහල ටෙක්ස්ට් එක හරියටම ඔයා ඒක මේ හපල එළියට දාන තැන් තියෙනවා.
ඒවා ඇතුලේ ලොප් කරගෙන කිව්වහම සමහරක් කොටස් තිබ්බ මට ඇත්තටම මට හිතුණා මේ වෙන ලැන්ග්වේජ් එකක් කියලා. ඒතකොට ඒ එහෙම වෙනකොට අපිට කන්සෙප්ට් එක අපිට achieve කරගන්න බෑ. ඒතකොට අපි ටච් කරන්නේ මියුසිකලි සහ ඔයාව ප්‍රොෆයිල් වයිස් පේන ටික විතරයි. එනිවේ ඔයා හොඳට ගීතේ ගායනා කරා. ගුඩ් ලක්. ඉෂාන් සුබ පතනවා. අවසන් 24 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා.